එතන ගැඹුරින් ඇතුල් වෙනවා කියන එකෙන් අදහස් කරේ දැන් මෙම කියන දැන් අපි ඒ අර භාවනාවේ අන්තිම කොටසට එනකොට මම කියන්නේ අපි අපේ අවධානය ළමගත් සිහිය අප තුල අප වටපිටාවේ තියෙන ඒ අවකාශයට සම්පූර්ණයෙන්ම වැය වෙනවා කියන එක. දැන් එතෙන්දී ඒ වැය වෙනවා කියන එක දැන් ඕගොල්ලෝ අර භාවනාව දිගටම කරගෙන ආව නම් තේරෙයි දැන් එතෙන්දී අපේ ශරීරය කියන එක ගෝචර නැහැ. දැන් ඒ ටික දැන් මම හිතන්නේ මුගක්තරට මම දැන් මුස්පාන හතරක් විශ්ස අපි කරා. ඒකෙන් යම් තරමකින් හරි ඕගොල්ලෝ දැනීමක් ඇති කියලා මට හිතෙනවා. දැන් මේක තමයි මට පේන විදිහට දැන් බුදුහාමුදුරුව අර මේ ආනපනසති සූත්‍රයේ ඊළඟ කොටස් හතර කියනකොට දැන් කවුරු හරි කෙනෙක් එක දිගටම මේ භාවනාව කරගෙන කරගෙන ආවනම් දැන් ඔය කියන තත්ත්වයට ආවට පස්සේ ඊළඟට එයා ඇතුල් වෙන්නේ අර අපි මේ වේදනානුපස්සනා කියන කොටසෙත් ඒකට ඒක තියෙන කරුණු හතර ඒක තමයි ඊළඟට දිනු වෙන්නේ යන්නේ. එතකොට ඒක දැන් අපි බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ ඔක දැන් අපි මං ආව අපි කතා වෙලා තිනවා අපි ගොඩක් වෙලට යෝනිසෝ මාසිකාරයෙන් බලලා තිනවා මේ සතර සතිපට්ඨානේ වැඩෙන එක වඩන එක කායනුපස්සනාවෙන් පටන් අරගෙන වේදනානුපස්සනාවට ගිහිල්ලා වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට ගිහිල්ලා චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට යන්න පුළුවන් කියලා ධම්මානුපස්සනාවෙන් පස්සේ අපේ ඒ කියන්නේ සිත අයින් කළම දාන්න පුළුවන් කියන එක දැන් මෙතනට ආවම දැන් අපි මම දැන් මේක හදන්නේ ඇත්තටම මේ වගේ බුදුහමඳුර කියලා දෙන මේ කායනපස්සනාවෙන් කරන එක විතරක් අරගෙන ඒ කායනපස්සනාව තුලින්ම සත්ත බොජ්ජංග ඇති කරගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ආයි අර වේදනානුපස්සනාව කියන එක වෙනම කතා කරන්නේ නැහැ වෙලාවෙදී බුදුහමඳුර කියන කායනපස්සනාව කියන එක හරියටද දිනු කරගත්ත එක්කෙනාට අර වගේ අයින් වෙච්ච එක්කෙනාට ඊළඟට මේ ඊළඟට ඇත්තටම සත්ත බොජ්ජංග දක්වා යනවා කියන එකකින් අදහස් කරන්නේ සුවන් මාර් පලස්තේ දක්වාම යන්න පුළුවන්. ඒ පලස්තේට ගියාට පස්සේ තමයි ඒ යටට ගියාට පස්සේ තමයි අර මං කිව්ව අර එහිය මොහොත් තියෙනවා වගේ පල්ලෑහැටම ගිහලා ඊළඟට ආපහු උඩටත් එනවා. මොකද ඊළඟට අපි මිසුත් එක්ක කතා වෙනවා ඔක්කොම තියෙනවා. සමහර වෙලාවට තව බොජ්ජංග හතක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඒව ටික ඔක්කොම අයින් කරගන්න ආයි පල්ලෑහැට යනවා. ආයි එළියට යනවා. ඉතින් එතකොට ආයි පල්ලෑහැට යනකොට සමහර එයාට අර වේදනානුපස්සනාවෙන් පටන් ගන්න යත හැකි. මොකද එයාට දැන් කායනුපස්සනාව කියන එක සම්පූර්ණයෙන්ම ඉවර වෙලා. يعني කය කියන එක තමන් තුළ ඇත්තෙම නැහැ කියන එක සමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා එයාට පුළුවන් වේදනානුපස්සනාවෙන් පටන් අරගෙන ඉතුරු ටික කරගෙන යන්න. ඒක මම කියන්නේ අපි දැන් මේ ඵලය ගැන මට කතා කරන්න බෑ එක්කෙනෙක් ගාව තියෙන. නමුත් ඵලය ගැන අපි කතා නොකර වුණත් අපි දැන් මේක දැන් පුහුණු වීමක් වශයෙන් කරන්නේ ගයිඩ් එකක් වශයෙන් ඒ නිසා අපි දැන් අපි කියන්නේ මම දැන් මේක මේ වෙනම මේ කොටස් හතරට කඩලා කරන්නේ මේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඔය කියන කය කියන එක කෙලින්ම අතහැර දාන්න ඊළඟට යාට කරන්න තියෙන ටික තමයි මම මේ වේදනානුපස්සනාවේ දැන් එන්නේ ඉස්සරහට. දැන් බුදුහාඳුරෝ කියලා තින්නෙත් ඔය විදිහටම තමයි. ඔකටම තමයි බුදුහාඳුරෝ ඒක කොටස් හතරකට ගැනුවේ. නැත්තම් ඇත්තටම අර මේ කෙලින්ම කියන්න තිබුණා අපි අර දැන් ධානවල එන අර අපි නැත්තම් අර කියන්නේ මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා යන ඒ මාර්ගය විතරක් කියලා තිබුණත් ඇති. දැන් මේ බුදුහාමුදුරුවෝ හැමදේම මේ එක එක පැති වලින් කිව්වනේ. ඒක තමයි මේ වෙන පැත්තකින් කියන්නේ. ඒ නිසා දැන් මම මේ කිව්වේ මේ වෙලාව ගත්තා කියලා. දැන් අර අපිට පුළුවන් ගම තියෙන්න ඕනේ මම අර එළඹගත් සීය ගත්තයි කිව්වහම අර අපි ගිය සුමානාලල් පුරුදු කරපු එකේ අන්තිමටම ගිය අන්තිම මොහොතේ තියෙන අන්තිමට අපි මම කියනවානේ මේ දැන් මේ එළඹගත් සිහිය තුළම ජීවත් වෙන්න කියලා. දැන් එතනින් අදහස් කරන්නේ ශාරීරියේ නැතුව ජීවත් වෙන්න කියන වගේ කතාවක්. ඒ නිසා තමන්ට අර එළඹගත් සිහිය තුළ යන්න පුළුවන්කම හැකියාව තියෙන්න ඕනේ. තියෙක ඇති කර ගන්න ඕනේ. නැත්නම් තවදුරටත්
භාවනා කරලා ඒ තත්ත්වයට ගන්න. මොකද මම දැන් මෙතන ඉඳලා එහාට ඊළඟට භාවනා කරන්න හදන්නේ අර මේ අපේ මේ වෙකේ කියලා දෙන විදිහට අපේ වේදනානුපස්සනා කියන එක මේට අරමුණු කරලා දැන් මේ කියන්නේ ඒ කියන්නේ සතර සත්‍ය ප්‍රාණේ තියෙන වේදනානුපස්සනා කියන එක අපේ අර ආනාපාන සති සූත්‍රයේ තියෙන කොටස් 16 පස්වෙනි එකේ ඉඳලා 8 එක දක්වා යන කරුණු හතර තමයි දැන් අපි දිනු කරන්නේ. ඒක ටිකක් එකපාරටම යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එකපාරට යන්න පුළුවන් වෙන උලන් සමහර ගොඩක් දෙනෙකුට දැන් අර කායනපස්සනාව කියන එකට අදාළව තිබිච්ච කොටස් හතර සම්පූර්ණ කළ දින නිසා ඒක තව ටිකක් දිනු කරගන්න ඕනේ ඉතින්. දිනු කළ නැත්තම් ඒක දිනු කරගෙන අපි දැන් පටන් ගමු. මෙතෙන්දි මම පටන් ගන්නවා කියලා කියන්නේ මේ එළඹගත් සිහිය මුදුන් පමුණවා ගන්න කියලා අර ඊළඟට මම කියනකොට එතන ඉඳලා මම ගයිඩ් කරන්නේ අර කරුණු හතර. ඒ කියන්නේ කරුණ මෙය ආනාපාන සති සූත්‍රයේ තියෙන 5 කරුණ, 6 කරුණ, 7 කරුණ, 8 කරුණ. ඒ ටික තමයි අපි යන්නේ. ඒ නිසා අපි ඒකේ මේ අද සමහරලාට අපි කරුණු දෙකක් විතර කරලා ඊළඟ සමානේ ඒක ටිකක් දිනු කරගමු. මේ එමුනම් අපි භාවනාවට ලෑස්තිමු. දැන් මොදුමන්ට මුලින් පටන් ගත්තේ එතකොට ඔගොල්ලන්ට ඉඳ තව වෙලා තියෙනවා. මේ අවුරුදු 20ක් විතර තියෙනවා නියම වෙලා වෙන්න. හැබැයි අපි දෙකටම කරගෙන යමු. කරගෙන ගිහිල්ලා අපි මම නවත්තනකොට මේ නවත්තන්න මම බලාපොරොත්තුවක් නෑ. මේ විශේෂයෙන් මේවා කරලා ඒක නිසා මේ තම කැමති කැමති කෙනෙකුට ඒ ක්‍රියාවලිය යනකොට මොකක් හරි වෙන වැඩකට යන්න තියෙනවා නම් ගියර ගමන් නැහැ. හැබැයි මම මොකක් මේ එන්කරේජ් කරනවා මේ පුළුවන් තරම් ඉන්න කියලා. මේ අඩුම ගාන මේ විනාඩි 20 දැන් ඉස්සරහට දෙන විනාඩි 20 ඒක මම ඉස්සෙල් පටන් ගත්තා. හරි එහෙනම් දැන් අපි භාවනාවට වාඩි වෙමු. වාඩි වෙලා එන පහසුවෙන් වාඩි වෙන්න ඉන්න තැනක ඉඳලා මේ හොඳට පෙළගෙන තියාගන්න. තියාගෙන අපි හොඳ උස්ම කියලා අරගෙන පොඩක් වෙලා ළඟ ඉඳලා ඒකෙන් ඊට පස්සේ ඒ උස්ම පහළට වැටෙනකොට මුළු ඇඟම සෑහෙන කරගන්න. ඊළඟට මුලංගව ස්කෑන් කරලා බලන්න තමන්ගේ ඇඟ සැහැල්ලුද කියලා. ඒ කියන්නේ නලලතට අවධානය යොමු කරලා බලන්න තද කරගෙන ඉන්නේ. නලලතට තමන්ගේ අවධානය තීව්‍ර වෙලා වගේ දිනනවා නම් ඒකෙන් අයින් කරගෙන තමන්ගේ හිස පිසිපස පිටිපසට අවධානය යොමු කරගෙන ඒ නලලත සැහැල්ලු කරගන්න. නිදහස් කරගන්න. ඇස්තික තද කරගෙන ඉන්න එපා. ඇස්තික තද කරගෙන ඉන්නවා නම් ඇකලස හැල් කරා. අඩවණු ඇස්තික තුනක් කමන්නේ. තුන්ගේ ඇස්තික අඩවණු වෙලා තියෙනවා. ඒක වැඩි හොඳයි. ඒක තමයි තද කරගෙන ඉන්න නෙමෙයි. අවධානයෙන් කොඳුරට කෙලින් තියාගෙන අඟ සැහැල්ලු කරගෙන ඉන්න. ඊළඟ බලන්න කම්බුල් දෙක තද කරන් ඉන්න ඕනේ නැහැ. මසල්ස් සැහැල්ලු කරන්න. පුරු ඉස් දෙක තද කරන් ඉන්න ඕනේ නැහැ. ඒක සැහැල්ලු කරන්න. මුළු ඇඟේම තියෙන තද ගතිය සහල් කරා.
දැන් තමන්ගේ අවධානය ලැබගත් සිහිය සම්පූර්ණයෙන්ම වැය කරන්න මේ තමන් තුල ඒ වටපිටාවෙත් තියෙන ඒ නිහඬ විසසල අවකාශයට. මම මේ කතා කරන සද්දේ දිච්ච ගමන් ඇති වෙන ඒ නිහඬ විසසල අවකාශයට. ගත සැහැල්ලුවේ සිත සැහැල්ලුවේ තමන්ගේ එළඹගත් සිහිය අවධානය සම්පූර්ණයෙන්ම වැරලා තියෙන්නේ තමන් තුළ මේ වටපිටාවෙත් තියෙන අවකාශයට. ඒ නිසා තමන්ගේ අවධානය අවකාශය තුළ රඳවගන්න. ඒ තුළ විසිරිලා යන්න ඉඩ අරින්. අවධානය තමන් තුළත් වටපිටාවෙත් තියෙන එළඹ නිහඬ නිසසල ස්වභාවයට පැතිරලා යන්න ඉඩ අරින්. ගත සැහැල්ලුවේ සිත සැහැල්ලුවේ එතමන්ගේ එළඹගත් සිහිය එතමන්ගේ අවධානය දැන් සම්පූර්ණයෙන්ම පැතිරලා තියෙන්නේ එතමන් තුළ ඒ වටපිටාවෙත් තියෙන ඒ නිහඬ නිසසල අවකාශයට. දැන් ඒ අවකාශය තුළින් තමන්ගේ තුළ ඉන්නකොට තේරෙවි තමන්ට දැනෙන්නේ බාහිර දැනෙවි තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස ඒක සිදු වෙනවා. ඒ අර එළඹගත් සිහිය පැතිරලා තියෙන අවකාශයේ සිදුවෙන සිදුවීමක් විදියට වෙනසක් විදියට ඒ ආශ්වාස ප්‍රාශ්වාසය අඳුන ගන්න. ඒක තමන්ගේ ශරීරය තුළින් එනවා කියලා අඳුර ගන්න එපා. ඒ ආශ්වාස ප්‍රාශ්වාසය වායුවේ වෙනස් වීම ඒ නිහඬ නිසසල අවකාශය තුළ සිදුවීමක් විදිහට හඳුනගන්න.
ගත සැහැල්ලුයි, සිත සැහැල්ලුයි. තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම වැයලා තියෙන්නේ මම මේ කතා කරලා කරසත්‍යය තුළම ඇතිවෙන්නේ නිහඬ නිසසර අවකාශය තුළ තමන්ගේ තුළින් අත්දකින්නේ ඒ ආස්වාස ප්‍රාස්වාසත් එක්ක සිදුවෙන ඒ වෙනස් වීම ඒ අවකාශය තුළ. ඒ සීමාවලින් තොරයි යම්කිසි දෙයක් ඇති වෙනවා නැති වෙනවා. ඒ ස්වභාවය තමයි තමම අඳුරගන්න. මම මේ කතා කරපු කතා කරන සත්‍ය නැතිච්ච ගමන් ඇති වෙන නිහඬ නිසසල අවකාශය තුළ. ඒ වෙනස් වීම අඳුරගන්න. ඒ වෙනස් වීම තුළින් ඔබට දැන් දැනෙවි යම් තරමක ප්‍රසන්නතාවය. ගත සැහැල්ලුයි, සිත සැහැල්ලුයි. එතමන්ගේ ළඹගත් සිහිය තුළ යම් කිසි ස්වභාවයකින් ඒ ප්‍රසන්නතාවයක් උපදිනවා. එක වෙන්න පුළුවන් තමන්ට දැනෙන්න පුළුවන් යම් කිසි තැනකින් කියලා. මොකද තමන්ගේ අවධානය දැන් සම්පූර්ණයෙන්ම වෙලා තියෙන්නේ තමන් තුළත් වටපිටාවෙත් තියෙන අවකාශයට. ඒ අවකාශය තුළ ඉන්නකොට දකින්නේ වෙනස් වෙන ස්වභාවය, ආස්වාස ප්‍රාස්වාසත් එක්ක සිදුවෙන ඒ වෙනස් වෙන ස්වභාවය. ඒ අවකාශය තුළ ඊට අමතරව තමන්ට දැනෙවි ප්‍රසන්න ස්වභාවය. අර සැහැල්ලු ස්වභාවයට වඩා පොඩ්ඩක් ඉහළින් නැත්නම් ඊට වඩා තදින් දැනෙන ප්‍රසන්න ස්වභාවය. ඒ තුළ අවධානය සම්පූර්ණයෙන්ම පැතිරලා යන්නේ ඩාරින්.
ගත සැහැල්ලුයි, සිත සැහැල්ලුයි, තමන්ගේ ළමගත් සිහිය සම්පූර්ණයෙන් පැතිරලා තියෙන්නේ ඒ තමන් තුළත් ඒ වටපිටාවේ තියෙන අවකාශය තුළ. එතුළින් තමන්ට දැන් දැනෙන්නේ යර් ප්‍රසන්න ස්වභාවය. එතුළ අවධානය යොමු කරන් ඉන්න තමන්ටම දැනේවි ඒ ස්වභාවයක් වෙනස් වෙනවා, යම් තරමකින් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අඳුරගන්න. පින්නර අපි ආශ්වාස ප්‍රාශ්වාසය වෙන වෙනම අඳුරගත්තා වගේම තමන්ගේ ඒ වෙනස් වෙන ස්වභාවය ඒ ප්‍රසන්න ස්වභාවයට පත් වෙනවා. තවදුරටත් තීව්‍ර වෙනවා, හැම නැත්තම් එක නැති වෙනවා. ඒ වෙනස් වීම අඳුරගන්න. ඒ හඳුනා ගැනීම සඳහා තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම ඒ ස්වභාවයට යොමු කරන්න.
තමන්ගේ අවධානය එළඹගත් සිහිය සම්පූර්ණයෙන්ම බැහැලා තියෙන්නේ ඒ වටපිටාවේ තමන් තුළ තියෙන නිහඬ නිසසල අවකාශය තමන් ඒ තුළින් දකින්නේ යම්කිසි ස්වභාවයක් ඒ ස්වභාවය ටිකින් ටික වෙනස් වෙනවා වෙනස් වෙලා සමහර විට මුලින්ට දැනෙන්න පුළුවන් ඒක ප්‍රසන්න ස්වභාවයක් ඊළඟට ඒ ප්‍රසන්න ස්වභාවය ටික ටික වෙනස් වෙලා ඊට පස්සේ දැනෙන්න පුළුවන් වෙනත් ස්වභාවයක් ඒ ස්වභාවය තුළ තවදුරටත් ටික ටික වෙනස් වෙලා ස්වභාවයකට යන ඒ විදිහට යනවා මම දැන් මෙතන ඉපස්සේ මම කතා කරන්නේ නැහැ මේ සිදුවීම සිදුවෙන්නේ ඔබලුම් ගතුමයි ඒ නිසා ඒ වෙනස්සන ස්වභාවය හඳුනගන්න ඒ එක තලයකින් තව තලයකට වෙනස් වෙනකොට තමන්ට දැනෙන සැහැල්ලු හඳුනගන්න ප්‍රසන්නතාවය හඳුනගන්න ඒකම තවදුරටත් ඒ වගේ සිදුවීම් මේකම යනකොට ඒ ඇති වෙන ප්‍රීති ස්වභාවය හඳුනගන්න දැන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න දැනට මම මේ කතා කරලා කරන සද්දේ නැවතිච්ච ගමන් මතු වෙන ඒ නිහඬ නිසසල අවකාශයට අවකාශය තුළම මගේ අවධානය යොමු කරලා ඒ ස්වභාවය ස්වභාවයන්ගේ වෙනස් වීම හඳුනගන්න Thank you.